समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदम् धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस् नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस् नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस् धर्मधानमय पिंखम प्रज्ञानालिखावुत्तुलिन विकासने क्रीम संदहा अभाव प्राप्त जेम पीसेन महतागे दयाबर बिरिंद सोमा जयसिंह महात्मिय दूदारु मुनुबुरु मिनिबिरियान सहोदर सहोदरियान सहा ज्ञाति हितवतुन विसिन सदहति दायकत्वय सिदुकरणु लबनवा कुलियापिटिय कडवल गेदर पदिंचिव सिट सिवसरकट पिर दायकत्वय दरु अयातरिन वीवु जीएमपीएसएन विश्रामिक विद्वल्पतितुमाट पिं फेमिनिवीम पिनिस ධර්මදාන මේ පිංකම සිදු කරනු ලබන අතර උතුම් ධර්මදානෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල ශක්තිය තුමාට අනුමෝදන් වී භවගාමී සසර උතුම් නිවන සාක්ෂාත් වේවායි කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන ඒ වගේම කුලියා පිටිය හග්ගමුව පදිංචිව සිට මිය පරලොව ගිය එච්.එම්. වීරසිංහ ආදරණීය පියාණන්ටත් කුලියාපිටිය බෝහින්ගම පදිංචිව සිට මියගිය වින්සන් බොතේජු සීලවති බොතේජු ආදරණීය දෙමාපියන්ටත් කුරුණෑගල බඹුණාවල පදිංචිව සිට මිය පරලොව ගිය පියදාස පතිරණ ආදරණීය පියාණන්ට සහ මිය පරලොව ගිය දෙපාර්ශ්වයේ දෙමාපියන් සහෝදර සහෝදරියන් හා සියලු ඥාතිත මිත්‍රාදීන්ට ධර්ම දානමේ පිංකමේ පුඤ්ඤානුමෝදනාවන් සිද්ධ කිරීම මූලික කරගෙන ධර්ම දාන මේ පිංකම් සිදු කළ ලබනවා පංච පාදානස්කන්ධයේ දුක පිළිබඳව අවබෝධයේ පිණසත් ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම පිළිබඳවත් පැහැදිලි කරමින් ධර්ම දාන මේ පිංකම් සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා පංච පාදානස්කන්ධය දුකමයි කියන භව ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස අපි මෙහෙම කල්පනා කරන්න ඕමනයි අපිට මේ දුක කියලා කිව්වට පස්සේ දුක ගැන කතා කරනකොට ජරා ව්‍යාධි මරණ දුක කියන එක ඉක්මවන්න පුළුවන්කමක් නැහැ ලෝක සත්වයාට. කියන ලෝක සත්වයාට අනිවාර්යෙන්ම ඒකාන්ත වශයෙන්ම ලෝක සත්වයා කියන තැන කටයුතු කරනකොට සිද්ධ වෙනවා ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං
ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියන මේ දුකේ ඉපදෙන දුක ජරාවටපත් වෙන දුක මරණ දුක ලෙඩ වෙන ව්‍යාධියටපත් වෙන දුක ප්‍රියයන්ගෙන් වෙන් වෙන අප්‍රියයන් හා එක් වෙන යමක් කැමැති පරිදි නොලැබීමේ කියන දුකට මුහුණ දෙනවා අවිද්‍යාව තුල ක්‍රියාත්මක වන කිසිම සත්වයකට මේ දුක ඉක්මවන්න බෑ අවිද්‍යාව යෙදිච්ච තැන මේ දුක ඒකාන්ත වශයෙන් සකස් වෙනවා එහෙනම් කොටිම්ම කියනවනම් මේ සියලු දුක් ටික ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල පංච උපාදානස්කන්ධයම දුකයි කියන්න හේතු එකයි කොටිම්ම කියනවනම් පංච උපාදානස්කන්ධයමයි දුක එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක විතරක් නෙවෙයි පංච උපාදානස්කන්ධයේ සැපක් තියෙනවනේ කියලා දුක සැප විතරක් නෙවෙයි පංච උපාදානස්කන්ධේ උපේක්ෂාවක් තියෙනවනේ කියලා අපි මේ උපේක්ෂාව විදිහට සැප විදිහට භුක්ති විඳින හැම දෙයක් තුලම අපිට අනිවාර්යයෙන්ම අර කියන ජරා මරණ දුක ඉක්මවන්න බෑ. දැන් අපි මෙහෙම හිතමුකෝ. පංචකාමය සොයාගෙන යන ලෝක සත්‍යය අපි උපමා කළොත් පහන් දැල්ලට ඇදෙන පළඟැටිය වගේ. පහන් දැල්ල ආස්වාද ජනක විදිහට කොයිතරම් පෙනුනත් මේ පුංචි පුංචි සත්තුන්ට මේ පහන් දැල්ලට ආස්වාදයේ නිසා කොයිතරම් ආකර්ෂණීය වුණත් පහන් දැල්ලේ වැසුවට පස්සේ ඒ පහන් දැල්ල තුල සැපක් නොමැති බව දුකමයි උරුම වෙන්නේ කියන එක අපිට පේනවා පහන් දැල්ල වැහුවට පස්සේ පිච්චිලා මැරෙන්න සිද්ධ වෙනවා පිච්චෙනකොට අප්‍රමාණ දුකකටපත් වෙලා පහන් දැල්ලෙන් බිමට වැටිලා විඳවල විඳවලා අතපය පිච්චිලා ශරීරෙ පිච්චිලා මැරෙන්නටපත් වෙනවා නම් පහන් දැල්ල කොයිතරම් ආස්වාද ජනකයි කියලා ඒ පුංචි සත්වය හිතුවත් අපිට තේරෙනවා මේ පහන් දැල්ලේ ඇති ආස්වාදයක් නැහැ මේකේ වැසීම ඒකාන්ත වශයෙන් දුක උරුම කරන දෙයක් නමුත් මේක තෝරගන්න තරම් මේ සත්‍යයට ප්‍රඥාව නැතිකම නිසායි මේ පුංචි සත්තු මේකේ වහල මරණයටපත් වෙන්නේ. තම වර්ගයා දහස් ගණනින් පහන් දැල්ල වටේ පිච්චිලා මැරුණත් මැරෙන්න පණ අදිමින් හිටියත් ඇවිල්ලා වහන එක නතර කරන්නේ. මොකද ඒක ආස්වාදයක් නොවේයි ඒ තුල පවතින්නේ මෙවැනි දුක්ඛිත ස්වභාවයකින් ජරා මරණයෙන් කෙරවල වෙන තැනක් බව දකින්න තරම් මේ සත්තුන්ට නුවණ නැහැ. හැබැයි අපිට බැලුව බැලමට පේනවා මේකෙන් ලැබිය හැකි හෝ ලබන්න පුළුවන් වින්දනයක් නැහැ. මේ ආලෝකයේ වැසීමෙන් ලැබිය හැකි වින්දනයක් නැහැ. මේකේ වැසීම ඒකාන්ත කර ජරා මරණ දුකක කෙරවල නමුත් සත්තුන්ට මේක තේරෙන්නේ නැහැ. ඒ වගේ පහන් දැල්ලේ ආලෝකයට ඇදෙනා වාගේ තමයි පංචකාමයේ ආස්වාදයට සත්‍ය ඇදේ. ඒ පස්කම් සැපේට ඇදෙන සත්‍යයටත් පස්කම් ස්පර්ශයේ සැපක් විදියට පේනවා නමුත් ඌට වැටහෙන්නේ නැහැ. මේ ස්පර්ශය තුළ ජරා මරණ දුක ගෙනල්ලා දෙනවා. ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රිය විප්පයෝග අප්‍රිය සම්පයෝග කියන
සියලු දුක් ටික උරුමු වෙන්නේ මෙන්න මේ පංචකාමයේ හොයාගෙන ආපු නිසා කියන එක පේන්නේ හරියට ඒ ප්‍රිය වූ මනාප වූ ආස්වාද ජනක ස්වභාවයේ දිහාට අපි හැරිලා බලුවොත් ඒ සත්‍යාගයේ ස්වභාවය අනුව ඒක වෙනස් වෙනවා කෙනෙකුට ප්‍රියදේ කෙනෙකුට අප්‍රියයි කෙනෙක් ආස්වාද කරන දේ කෙනෙකුට ආස්වාද නැහැ අපිට පැහැදිලිවම පේන මේ ආස්වාදයේ කියන එක තම තමන් තුල ක්ලේශ කාමයන්ට අනුකූලව වැඩෙන ධර්මතාවයක් මිසක ලෝකේ තියෙන ධර්මතාවයක් නෙවෙයි එතකොට මේ ආස්වාද භුක්තිය උදෙසා පංචකාමයේ පසුපස එන සත්‍යයත් හරියට අර පුංචි ආලෝකයට ඇදෙන සත්‍යය හා සමානයි. ඒ ආස්වාදයට ආකර්ෂණය වෙලා. ඒ ආකර්ෂණේ කාන්තෙන් කෙරවල වෙන්නේ මේ ජරා මරණ දුකෙන්. පහන් දැල්ලේ වහන්නත් පිච්චෙන්නේ නැතුව සැප ලබන්නත් කියන ක්‍රම දෙකක් සිද්ධ වෙන්න බෑ. දෙකෙන් එකයි. වහන්න ඕන වැහුවොත් දුක උරුමයි. ඒ වගේ තමයි ආස්වාදයේ විඳින්නටත් ජරා මරණ සහිත මේ දුක්ඛ දෝමනස්යන් ඉක්මවන්නටත් පුළුවන් ක්‍රමයක් නැහැ. එහෙනම් ආස්වාද විඳින්න කැමති කියන්නේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සම්පයෝග ක්‍යමක් කැමති පරිදි නොලැබීම කියන දුකට කැමති වෙනවා කියන එක. ආස්වාදය සමානයි දුක. අනිත් පැත්තෙන් ගත්තොත් එනිසා අපි කල්පනා කරන්න වෙනවා මේ ආස්වාදයේ සමානයි දුකේ හටගන්න තියෙන මාර්ගය ආස්වාදයේ පසුපස යනවා කියන්නේ දුක්ඛ සමුදය පසුපස යනවා ආස්වාදයේ කෙරවල වෙන්නේ දුකෙන් කොහෙන්ද ආදීන වේ නිසා ආස්වාදයේ දුක්ඛ සමුදය විදිහටත් ආදීන වේ දුක විදිහටත් පෙන්වනවා අපි කල්පනා කරලා බැලුවොත් එහෙමනම් අර සත්‍යය සහ පංචකාමයේ පසුපස යන සත්‍යයගේ වෙනසක් නැහැ. ඒ නිසා කොටින්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ ග්‍රහණයට නැතිවීම තුල තමයි මේ ආස්වාදය පසුපස ගමන් කරන්නේ. ඒ ආස්වාද කොටස ඇතුලේ තමයි එහෙමනම් ඒ යාම තුල තමයි අපිට ආදීනවේ හම්බේ. එහෙනම් අපිට ආස්වාදයේ දුක්ඛ සමුදය විදිහටත් ආදීනවේ දුක විදිහටත් පෙන්නකොට පංච උපාදානස්කන්ධයම දුක කියලායි විග්‍රහ කරන්න වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ සැප කියලා අපිට විග්‍රහයක් කරගන්න බෑ සැප විදිහට රැවටිලා ඉන්න එකක් විතරයි තියෙන්නේ. පහන් දැල්ලේ සැප කියලා එකක් පෙන්වන්න බෑ. සැප වගේ පෙනුනට වැසීමෙන් ඒකාන්ත වශයෙන් උදා වෙන්නේ දුක වගේ. මෙන්න මේ විදිහට අපි ඒක තෝරගන්න උවමනයි. එහෙනම් අපි දැනුවත් වෙන්න ඕන සම්පූර්ණයෙන්ම ස්කන්ධ පංචකයම කොටින්ම කියනවනම් දුක. සංකිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. ඒ කොටින්ම කියනවනම් පංච උපාදානස්කන්ධය කියන්නේ දුකමයි. එහෙමනම් පංච උපාදානස්කන්ධයේ ඉක්මවොත් දුක ඉක්මවනවා. මොකද පංච උපාදානස්කන්ධය ඉක්මවොත් දුක ඉක්මවනවා. අපි මේ පංච උපාදානස්කන්ධය මොකද්ද කියලා තෝරගන්න වෙනවා. ඉක්මවන්න තෝරගන්න එපැයි අවබෝධයක් තියෙන්න එපැයි නේද පංච උපාදානස්කන්ධය කොහොම අපිට වචන පද වශයෙන් මතකේ තියෙනවා කොහොමද මතකේ තියෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කොහෙද මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන තියෙන්නේ රූපේ කොහෙද තියෙන්නේ වේදනාව කොහෙද තියෙන්නේ සංඥාව කොහෙද තියෙන්නේ සංකාරය කොහෙද තියෙන්නේ විඥානෙ කොහෙද තියෙන්නේ
මෙම් බලවා අපිට එතන රූපේ එළියේ ලෝකේ තියෙනවා වේදනා සංඥා සංකාර ටික අපි හදා ගන්නවා මල් ළඟ තියෙනවා මගේ ළඟ තියෙන විඥාණයෙන් ඒ වේදනා සංඥා සංකාර ටික භුක්ති විඳිනවා කොටිම කිව්වොත් අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ දෙපැත්තක් වෙලා තියෙනවා මොකද්ද දෙපැත්ත ලෝකයයි මමයි ලෝකේ මමයි දැන් එහෙනම් කොටිම්ම කිව්වොත් මන් ලෝකෙට තෘෂ්ණා කරන එක නතර කරලා මාව තෘෂ්ණාව දුරු කරපු නිවනට ගෙන යාම පිණිසයි අපි විහසෙන්නේ ඒත් හදන්නේ ආයි කාට සැප දෙන්නද මට සැප දෙන්න काट देना मट देना खोटिम की मट मनोहारी दयाक्रन सरसन हेम मोहतक मंगन मनोहारी करण वाइकन हेम तेन धीम सखाय दीट्य क्रियात्मक एक दुख इकमान बै एक ऐतले पंच उपादान स्कंद इक्म बै मम वेणु निकरा यह नाम वे माव कऊद के नियम विधि हूं वेणु ऐ हेम देम करा कौर वेणुवे मम वेणु कोहमद तमंट तमंग हूं गण पुलवा තමන් ගැන හඳුන්වලා දෙන්න කිව්ව කොහමද හඳුන්වලා දෙන්නේ අසවල් අම්මා තාත්තට ධාව අසවල් වර්ෂයේ අසවල් මාසයේ අසවල් දිනේ අසවල් වෙලාවේ මෙලව උපත ලද අහවල් නමින් යුත් මම මෙතුවක් කාලයක් මෙසේ ජීවත් වෙමින් මෙසේ අධ්‍යාපනය ලැබමින් මෙසේ රැකියාවන් භුක්ති විඳිමින් මෙසේ විවාහ වෙමින් නිවාස ගෙවල් දොරවල් යාන වාහන ධර්මල්ලෝ සමග වාසයේ කොට මේ මොහොත දක්වා පැමිණි මම අසවලා ය කියලා හඳුන්වනවා එහෙම තමයි තමන් ගැන විස්තර කතනේ හඳුන්වන්න පුළුවන් තමන්ට නේද එහෙම හඳුන්වනවා තොර මේ හඳුන්ව ගත්ත තමන්ව පිළිබඳව මේ වෙලාව දක්වා හඳුන්වපු සියලු දේ තමා ගැන අතීතයේ සිට මේ වෙලාව දක්වා හඳුන්වපු තමාගෙන සියලු දේ මේ වෙලාව දක්වා ඔබට තිබුණු මතකයේ ගිලිහුනොත් මොනවා වෙනවද තමාය කියලා මෙනෙහි කරගත්ත සියල්ල අවසන් වෙනවා තමන් කියලා අර්ථකථනයක් දෙන්න බැරි වෙනවා මේ තමන් කියලා අර්ථකථනයකින් ප්‍රකාශ කරන්නට බැරි වෙනවා නේද එතකොට එහෙමනම් තමාවයයි අර්ථකථනයකින් ප්‍රකාශ කිරීමට නොහැකි වෙලා යනවා නා තමාය කියලා පෙන්වන්නට දෙයක් ඉතිරි වෙන්නේ නැතිනම් එතකොට තමාය කියලා අර්ථකථනය කළේ ප්‍රකාශ කළේ සම්පූර්ණයෙන්ම මෙනෙහි කරගත්ත ටිකක් නේ මතක් කරගත්ත ටිකක් නේ මෙහෙම ඉපදුණු මහෙම ජීවත් වුණු මෙහෙම කාපු බීපු මේ විදිහට නම් දරාපු අසවල් විදිහට වාසය කරපු තමාව කියලා දැන් කරලා තියෙන්නේ මොකද්ද
මානසිකාරයක් මෙනෙහි කිරීමක්. ඒ මෙනෙහි කිරීම අවසන් වුණොත් තමා කියලා හඳුන්වපු සියල්ල අවසන් වෙලා යනවා. තමාව හඳුන්වන්න බැරි වෙනවා. එතකොට කවදාකවත් ওই මෙනෙහි කරපු ටිකට නැවත ලං වෙන්න පුළුවන්. 1872 ට ආය යන්න පුළුවන්. 1920 ට 30 ට 40 ට 50 ට කියලා අපි දැන් මතක් කරනවා. එදා මෙහෙමයි හිටියේ නියමයි. ඉතින් නියමයි නෑ යන්නකෝ. එහෙම එකක් එදා තිබුණා නම් අල්ල ගන්න එපැයි. ඒ යන්න දුන්නේ නියමයකට. දැන් නියම නියම දේවල් ඔබට ජීවිතේ තිබුණා නම් ඇයි ඒ තිබුණු දේ අල්ල ගන්න එපැයි තද කරලා යන්න එපා ඔය හිටු කියලා. එහම අල්ලගත්ත මොන හරි තියෙනවද? ඔබට කියන්න පුළුවන් මේ ජීවිතේ විතරනේ මෙහෙම 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 ආවා. අය හැම ගමන් කරන්න පුළුවන් දෙතන්ට. ඇයි එතනට යන්න බැරි? තිබුණා නම් යන්න පුළුවන්. ඇත්තටම තිබුණා නම් තිබුණ තැනට යන්න බැරිද? පුළුවන්. ඔබ කියයි දැන් වයසට ගිහිල්ලා. අතීතයට ගිහින් ඉවරයි. තී අතීතයට යන්නේ කයි නැත්තේ. දැන් මං දැක්කා කාල තරණය කළා කියන ප්‍රබන්ධ කතා අපිට ලෝකේ තියෙන්න පුළුවන්. ඒ ප්‍රබන්ධයන්ට අහුවෙලා මනෝ විකාර කරගෙන විවිධ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් කාල තරණය කළා කියන එකක්වත් ලෝකේ නැහැ. කාලය තරණය කරන්න තියෙන්නේ බෑ. දැන් ගෙවිච්ච කාලේ කොහෙ තියෙන්නේ තරණය කරන්න? ඇයිලෝ යන්න බෑ කියන්නේ අපි අනවට වඩා වේගෙන් කාලය යනවලු. කාලයට වඩා වේගෙන් ගමන් කළොත් පුළුවන්ලු යන්න. මේක පුදුම අපබ්‍රංශයක්. කාලයට වඩා වේගෙන් යනවා නම් යන්න පුළුවන් නම් අපිට නාකින් නොවී ඉන්න පුළුවන්ලු. උපකල්පන එහෙම පුළුවන් නම් මුලින්ම ওই වැඩේ කරාන්ට බුදුරජාණන් වහන්සේ නේද කළා කියා දෙනවා අපිට. මොකද්ද නිවන් දකින්න ඕන නෑ උඹලා කාලයට වඩා වේගින් යන ක්‍රමය මෙන්න මේකයි. ඒ නිසා ඒ ක්‍රමය තුල උඹලා සදාතනික සැපේ භුක්ති විඳගෙන ඉඳපල්ලා. ඉතින් අපිට මේ දැන් ජීවත් වෙන මඤ්ඤමත් හිතා ගැනීමත් ඇත්ත විච්ච කල අර වගේ මඤ්ඤම් ගැන හිත හිතා මොලේ මඤ්ඤම් කර ගන්නවා කියන කහන්ට දෙයක් නෙවෙයි. මෙහෙමයි සමහරට මේ කියපු වචන ටිකත් කෙනෙකුට මඤ්ඤම් වෙන්න පුළුවන්. ඇයි ඒ? අපි හිතාගෙන ඉන්න දෘෂ්ටියක් තියෙනවානේ. මේ ලෝකේ තියෙනවා ලෝකේ මං ඉන්නවා මං ලෝකේ අසවල් දවස් ඉපදිලා යම් කාලයක් ජීවත් වෙලා ලෝකේ මෙහෙම්ම තියෙන්නේ නැද්දි මං මැරෙනවා කියලා. නේද? එහෙම එකක් අපි ඔළුව වැඩ කරනවානේ. ඒ වැඩ කරන දෘෂ්ටියත් එක්කලා අපිට එහෙම හිතන එක සාධාරණයි. මෙහෙම පොඩ්ඩක් කල්පනා කරන්න. මෙහෙම ටිකක් හිතන්න. ඔය හැම දෙයම අපිට ඇත්තටම මඤ්ඤණා නෙවෙයිද වෙන්නේ? මඤ්ඤණා කියන්නේ හිතෙනවා නෙවෙයිද?
හිතෙනවානේ හැමදේම හිතෙනවා හිතෙන්නේ නැතුව මුකුත් කරන්න පුළුවන්ද මුකුත් දැනගන්න පුළුවන්ද දැන් ඉඳගෙන ඉන්නවා කියලා හිතෙනවා ඇවිදිනවා කියලා හිතෙනවා කනවා බොනවා යනවා එනවා කියලා හිතෙනවා මෙච්චරකන් ජීවත් වුණා කියලා හිතෙනවා දමුත් ජීවත් වෙනවා කියලා හිතෙනවා අනාගතයටත් මං ජීවත් වෙමින් යනවා කියලා හිතෙනවා ඒ හිතෙන හිත කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද බෑ ඒ හිතෙන හිතේ ස්වභාවයට තමයි අපි කියන්නේ විඥාණය කියලා එහෙනම් මම මෙහෙම අහනවා ලෝකේ තියෙනවා ලෝකෙ මං ඉන්නවා ඉන්න මගේ තුල විඥාණය තියෙනවා ඉන්න මගේ තුල හිත තියෙනවා ඒකද හරි ලෝකේ තියෙනවා ලෝකෙ මං ඉන්නවා මගේ තුල හිත තියෙනවා කියලා හිත කියනවාද හිතන්නේ කියන්නේ ඒ ටික කියන්නේ කවුද සිතේ එහෙනම් කොටින්ම කිව්වොත් හිතේ ග්‍රහණය ඇතුලේ ලෝකේ තියෙන්නේත් මං ඉන්නේත් මම ලෝකේ පරිහරණය කරන්නේ කොටින්ම කිව්වොත් විඥාණයෙන් මිදිලා ඔබට පුළුවන් ද ලෝකේ හරි මම හරි මන් ලෝකේ ක්‍රියාත්මක වෙනවා කියන ක්‍රියාවලියක් හරි ගොඩ නගන්න. හිතින්තර විඥාණයෙන්තර බෑ. විඥාණය ඇතුලේම ඔක්කොම කරන්න වෙන්නේ. තමන්ට ඉරහඳ තාරකා ගස්ගල් ඇතුළු සමස්ත ලෝකෙම හම් වෙන්නේ සිත ඇතුලේ. සිතෙන් තමයි මෙනෙහි කරන්නේ. සිත ඇතුලේ කියලා අපි කිව්වට හිත තියෙන තැන කියන්න බෑනේ. ඉතින් බලනවාකෝ තියෙන තැනවත් දන්නේ නැති දැකලවත් නැති හිතකින් පණවන දේ ඇත්ත කරගන්න හැටි. හිතනම් තියෙන තැන දහන්නේ නැල්ලු. හරිද? නමුත් හිත ඇතුලේ තියෙන සියල්ලම තියෙන තැන අපි මොනා කරගන්නද? දැන් බලන්නකෝ අපි කියයි ලෝක ගෝලේ තියෙනවා. ඒ ලෝක ගෝලේ මහා සාගරයක් තියෙනවා. ඒකෙන් ශ්‍රී ලංකාව කියන දූපතේ මං ඉපදිලා ඉන්නවා. ඒකේ වර්ග කිලෝමීටර මෙච්චර ප්‍රමාණයක් තියෙන මුහුදෙන් වටවෙලා තියෙනවා. ඒකේ අසවල් දවසේ අසවලාට ධාව උපදුණු මම අසවල් පාසලෙන් අධ්‍යාපනය ලැබමින් මෙසේ රැකියාවන් කරමින් මෙසේ විවාහ වී ධර්මල්ලන් හදාගෙන පැමිණිමා. කවුද කිව්වේ? සිත. එහෙනම් හිත ඇතුලේ ලෝක ගෝලෙ තිබුණා. තියෙනවනේ දැන්. ලෝක ගෝලෙ ගැන දැනගත්තේ කොහෙන්ද? සිතින්. දැන් ඔබ ලෝක ගෝලෙ ගැන මෙනෙහි කර කර ගන්න හිතින් නෙවෙයිද දැන්? හිතින්. කෙනෙක් කියයි ඇහැ කන නාසය දිව ශරීරයෙන් කියලා. හරි හරි. ඇහැ කන නාසය දිව ශරීරයේ සහිත පුජ්‍යලයාව මෙනෙහි කරන්නේ කොහෙන්ද? සිත. ඌ ලෝකෙ විඳිනවා කියලා මෙනෙහි කරන්නේ. හරි. එහෙනම් හිත ඇතුලේ ඔබට ලෝකෙ හම්බුණා. තව තව ඥාති හිත මිත්‍රාදීන් හම්බුණා. 31 ලෝක ධාතුවම හම්බුණා නේ? දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක හතරාපා මේ සියලු කෙලි ඒක ඇතුලේ කෑම බීම ඇඳුම් පැළඳුම් ඉඳුම් හිටුම් ජාන වාහන සතා සිව්පාව ඇලදොල ගංගා මහා සමුද්‍ර මගේ මේ රට මගේ මේ ජාතිය මගේ මේ ආගම සියල්ල හම්බුනේ කොහෙද විඥානය තුල සිත තුල මෙනෙහි කළේ නමුත් වැඩි කියන්නේ
සිත තුලින් මේ මෙනෙහි කරපු ඔක්කොම දැන් අපි තියෙන තැන දන්නවා. මාර වැඩේ කියන්නේ හිත තියෙන තැන දන්නේ නැහැ. හිත දැකලා හිත අල්ලන්නත් බැ. හිත හොයාගෙන ගිහිල්ලා හිත තියෙන තැන හම්බු වෙන්නෙත් නැහැ. නමුත් හිතේ තියෙන දේ හිතෙන් කියන දේ තියෙන තැන දන්නවා. අතන තියෙන්නේ මෙතන තියෙන්නේ කියලා. මේ අහවල් තැන සැතපුම් 27ක් දුරින් තියෙන්නේ මෙතන පිහිටලා. හොයාගෙන යන මේතනට මං ආවා කියනවා. කවුද මේ ඔක්කොම කියන්නේ? හිත. නමුත් හිත තියෙන තැන කවුරුත් අඳුරන්නේ. දැන් පුදුමාකාර උපතෝකෝටික ප්‍රශ්නයක්. මොකද්ද? හිතේ තියෙන දේවල් හිතින් කියන දේවල් තියෙන තැනක් යමක් දෙයක් සියල්ල හම්බ වෙනවා. නමුත් දෙයියනේ ඒ කියන හිත තියෙන තැන තාම හොයාගෙන නැහැ. නේද? මේ හිත තියෙන තැන තාම හොයාගෙන නැහැ. ඇයි එහෙම වෙන්න හේතුව? හිතින් පනවපු මාවත් අඳුනගත්තා. ලෝකෙමත් අඳුනගත්තා. තුන් ලෝකෙකුත් අඳුනගත්තා. එහෙනම් ඒ හිතේ සීමාව ඉක්මවලා ගියොත් විතරයි මොකක් වෙන්නේද? ඒ හිතේ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන්. ලෝකේ ග්‍රහණයෙන් ඔබ මොනවා සිහිපත් කළ ගත්තත් මොනවා හිතුවත් කොහෙ ගියත් මොක ඇතුළෙද? විඤ්ඤාණය ඇතුළේ. ඒකින් ගැලවිල්ලක් නෑ. විඤ්ඤාණයෙන් ගැලවිලා කොහෙ හරි ගිය තැනක් තියෙනවා නම් කියන්නකෝ, දැකපු දෙයක් විඳපු දෙයක්. විඤ්ඤාණේ නාම රූපයක් හැර විඳපු මොනවා හරි තියෙනවා නම් කියන්න. නාම රූපයක් කිව්වෙ මොකද්ද? මෙනෙහි කරලා පනවාගත්ත ආකාරයක් හැර. කළු නිල් රත සුදු උස මහත දිග පළල කොට මිටි වර්ණ ගන්ධ රස මෙහෙම සිහිපත් කරලා පනවපු රූපාකාරයක් හැර වෙන මොනව හරි තියෙයිද? නැන්නේ. කොටින්මකෝ මං කියනවා, සිත කියන්නේ මඤ්ඤණාවක්. සිතම මඤ්ඤණාවක් වූ කලි සිතේ මෙනෙහි කිරීම ගැන කවර කතාවක්? දැයි සිත කියන්නේ මඤ්ඤණාවක් කියලා කියන්නේ? ඔබ සිහිපත් කරන්න මේ වෙලාවේ මේ දැන් ලෝකෙට ඉපදිච්ච පුංචි දරුවෙක්, මේ දැන් ඉපදුනේ දරුවා, මේ දැන් මේ ලෝකෙට පහළ වෙච්ච පුංචි දරුවා, කියනකොටම ඔබ මෙනෙහි කරන්නේ මොකද්ද? හිතේ හිතලුවක් නෙවෙයිද බලන්නකො ඔබ දැන් මෙනෙහි කරන්නේ? පුංචි අතපය තියෙන, පුංචි මූණක් තියෙන, මූණ මැද නහයක් තියෙන, නහය දෙපැත්තේ ඇස් දෙකක් තියෙන, නහයට පහලෙන් කටක් තියෙන, පුංචිම පුංචි නිර්වස්ත්‍රයෙන් මේ ලෝකෙට ඉපදිච්ච පුංචි එකෙක් සිහි කරගත්තා. කවුද සිහි කරේ? හිත. හැබැයි ඔබ ඔය සිහි කරගත්ත ආකාරයේ දරුවෙක් දරුවට සිහි වෙයිද දැන් ඉපදිච්ච එකාට? ඌ දන්නවද මට මූණක් තියෙනවා, මුහුණ මැද නහයක් තියෙනවා, මං චූටි එකෙක්, මං මනුස්ස ලෝකෙ ඉපදිච්ච එකෙක්, මං අසවල් තැන ඉන්න එකෙක්, මං අහවල අය කියලා? ඌට ඌවත් හම්බෙලා නැහැ.
දැන් ඉපදිච්ච එකා දන්නවද ඉපදුනා කියලාවත් නැන් ඇහ කන නාසයෙන් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ භුක්ති විඳින මම මම අහවල් ප්‍රතාපවත් පරම්පරාවකින් පැවතෙන කීර්ති නාමයක් හෙබි අහවල් පරපුරේ අහවල් පුරුක මේ මොකක්වත් මහත් මඤ්ඤමක් නැහැ කොටින් මොකද නේද කොටින්ම කිව්වොත් දරුවට දරුවා හම්බ වෙන්නේ නැහැ දරුවට ලෝකේ හම්බ වෙන්නේ නැහැ එතකොට ආයි අහනවා නම් දරුවා නිවන් දැකලාද කියලා දරුව නිවන් දැකලාද කියලා ආයි ඔබ අහනවා නම් ඒ අහන්නේ දරුවා ගැනද ඔබ සිහිපත් කරගත්ත ඔබේ මඤ්ඤම ගැනද දරුවා සිහිපත් කරේ ඔබ මඤ්ඤමින් නෙවෙයිද ඉතින් මෙනෙහි කරලා එහෙව් දරුවෙක් ගැන හිතලා වැඩක් නැහැ දරුවගේ මට්ටමින් බලන්න දරුවට බලෙන්වත් දරුවා මුණගස්සන්න පුළුවන්ද අපිට පුළුවන්ද බලහත්කාරකමින් හරි දරුවට දරුවා මුණගස්සලා දෙන්න දරුවට ලෝකෙ මුණගස්සවන්න රත්තරන් රිදී මුතු මැණික් යාන වාහන අම්මා තාත්තා දුව පුතාව හම්බු කරලා දෙන්න බෑ එහෙනම් දරුවගේ ලෝකෙ දරුවගෙන් සුඛිතයි දරුවගේ ලෝකෙ ආයතන වලින් ඉන් එහාට ඇති සියල්ල මඤ්ඤණා නෙවෙයිද බලන්න දරුවා පනවන්නේත් ලෝකේ පනවන්නේත් දරුවා ලෝකේ දැකීමේ ක්‍රියාවලිය පනවන්නේත් මඤ්ඤමින් නෙවෙයිද දැන් හිතාගෙන නෙවෙයිද එහෙනම් බලන්නකෝ දරුවවත් ලෝකෙවත් පනවෙන්නේ නැති තැනක දරුවා ලෝකය අත්දැකීමේ ක්‍රියාවලිය කියන එක පනවන්න පුළුවන්ද ක්‍රියාවලියක් පනවන්න පුළුවන්ද ක්‍රියාවලියක් පනවන්න බෑ එහෙනම් සජීවී සත්වයෙකු විසින් ලෝකය අත්දැකීමේ ක්‍රියාවලියක් කියලා පනවනවන එක විහිළුවක් නෙමෙයි පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය කියලා සජීවි සත්වෙක් විසින් ලෝකේ අත්දකින්න ක්‍රියාවලියක් කියලා කියනවනම් ඒක තනිකර මොකද්ද? ඒක තරම් තවත් මඤ්ඤමක් තවත් නැති තරම්. ඒකත් මහා මඤ්ඤමක්. එනිසා කොටින්ම කිව්වොත් ඔබ දරුව බවට දැන්පත් වෙන්නේ දරුව ඔබ කියලා හිතන්න. දැන් ඔබට ඔබ මුණ ගැසෙවිද? ඔබට ලෝකෙ මුණ ගැසෙවිද? දැන් නිස්සත්තෝ නිජ්ජීවෝ ශුන්‍යෝ ආපු කෙනෙක් ඉන්නවද? තියෙන දෙයක් පවතින යමක් යන කෙනෙක් මේ දෘෂ්ටි ටික නෑ. දැන් ආගන්තුක උපක්ලේශ වලින් මොකද්ද කරන්නේ? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේ දැන් සංකල්ප වලින් පුජ්‍යලත්වයක් නිර්මාණය කරනවා බලන්න එතකොට කවුරු හරි අහයි පොඩි එකා ඉපදෙනකොටම මරලා දැම්මනම් නිවන් දකින්නවනේ පොඩි එකා ඉපදුනා කියන දෘෂ්ටියේ ඉන්නකම් පොඩි එකා මරනවා කියන දෘෂ්ටිය ඉවත් කරන්න බෑ
පොඩියකා ඉපදුනාමයි කියන පොඩි එකෙක් මුණ ගැහින මානසික මට්ටමකට නිවන කියන එක ගැන මේ අංශු මාත්‍රයකවත් අවබෝධයක් නැහැ. එනිසා එවැනි කෙනෙක් එවැනි කතාවක් කියන එක ගැන අරුමෙකුත් නැහැ. ඇයි? සම්පූර්ණයෙන්ම අයෝනිසෝ මනසිකාරයෙන් දරුවෙකුට දරුවෙක් හම්බෙන්නෙම නැති තැන, දරුවෙක් හටගන්නම නැති තැන, දරුවෙක් ඉපදිලාම නැති තැන, දරුවෙක් ඉපදිච්ච බවට ගත්තා වූ මඤ්ඤම තියනකන් දරුවාගේ මැරීම පණන පණවන එක නතර කරන්න. ඔක තමයි ඇත්ත. ඉපදීම ජීවත් වීම පැන වෙනකම්ම පණවනකම්ම මරණය පැන වෙනවා. ඉපදිච්ච නැති තැනක මරණයක් ගැන කවර කතාවක්ද? අජරාමරයි. දැන් දරුවගේ පැත්තෙන් ගත්තොත් දරුවගේ ලෝකේ දරුවෙක් ඉපදිලාද? ලෝකයක් තිබිලාද? අම්මෙක් අප්පෙක් ඉඳලාද? ආපු එකෙක් ඉඳලාද? ඉන්නෙක් ඉන්නවද අනේකෙක් ඉන්නවද? එහෙව් එකක් නැති තැන එහෙව් එකක් පනවා ගැනීම මොකද්ද? මෝඩකම. ඒ මෝඩකම ඇතුළේ ඉඳලා දරුවා මරලා දරුවා නිවනට ගෙනියනවා කියලා එකක් තියෙයි. එතකොට දරුවව කියන එක ගොඩනගන්නේ සම්පූර්ණයෙන්ම කොහෙන්ද එනවා? සංකප්ප වලින්, සංකල්පිතයක් වලින්. මේ ඉන්නේ උඹ, මේ උඹේ ඇහැ කන නාසය දිව ශරීරය, මේ උඹට පරිබාහිරින් තියෙන ලෝකේ, මේ උඹේ අම්මා පුතේ අම්මා, මේ තාත්තා තාත්තා කියන සංකල්ප ටික මොකක් වුණාද? ඕකට කියන්නේ දකින්නවා කියලා. ඕකට කියන්නේ අහනවා කියලා. දැන් දිත්තේව දිත්ත මත්තම් භවිස්සති කියලා එකක් නැහැ. සුතේව සුත මත්තම් භවිස්සති කියලා එකක් නැහැ. මුතේව මුත මත්තම් භවිස්සති විඤ්ඤාති විඤ්ඤාත මත්තම් භවිස්සති කියපු අවබෝධයක් නැහනේ. දැන් මහා අනුබෝධයක් ඇතුලේ සංකප්ප මොකද? රාගෝ පුරිසස්ස කාමෝ. ඔන්න බිහි කරනවා සංකල්පිත ලෝකේ. ඒක ඇතුලේ මොකද කරන්නේ? මං විච්ච මගේ විච්ච මඤ්ඤම ඇතුලේ අතර මං වෙනවා. එහෙනම් කොටින්ම කිව්වොත් ඉපදුනා කියන මඤ්ඤම ඇතුලේ නෙවෙයිද නිවන් දක්වන්න ඕනි කියන මඤ්ඤම තියෙන්නේ? ඉපදීම නැති කරන්න ඕනි කියන මඤ්ඤම තියෙන්නේ. ඉපදිලාම නැත්තම් මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න දෙයක් නැහැ. පිටාද නොසිටිමින් වෑයන්ද නොකරමින් නෝගිය තරණය කළා. නමුත් ඉපදිලා ඉන්නවා කියන මඤ්ඤම තියෙන කම්මකක් වෙනවා. එහෙනම් මොකුත් කරන්නේ නැහනේ. ඔහේ ඉන්නවා කියලා හිතනවා. ඔහේ ඉන්නවා කියන්නේ කවුද ඉන්නේ ඔයයි? ඉපදිච්ච කාණේ වෙයි. එතකොට ඒකත් මඤ්ඤමක් වෙනවද නැද්ද? මඤ්ඤති. නිවන් දකින්නවා කියන්නේත් මඤ්ඤමක්. නිවන් දකින්න නැතුව තියාගන්නවා කියන්නේත් මඤ්ඤමක්. එහෙනම් කල යුත්ත කුමක්ද නොකල යුත්ත කුමක්ද? කල යුත්තක් හෝ නොකල යුත්තක් පැනවිය නොහැක. පුබ්බේ අනුනුස්සුතේසු ධම්මේසු පෙර නොවිසු විරුධාමක් මේක. එහෙනම් කල්පනා කරමු අර දරුවගේ මට්ටමයි ඔබේ මට්ටමේ වෙනසක් තියනවාද?
වෙනස තියෙන්නේ මට්ටමේද සංකල්පවලද? ඒක නිසයි කියන්නේ ඔක්කොම ඩිලීට් කියලා. ඩිලීට් කරොත් මොකද වෙන්නේ? මැකුව. වෙනසක් නැහැ. ආපු එකක් පේන්න නැහැ. හිස්ටරියක් නැහැ නේ අතීතයක්. අනාගතයක් පැන වෙන්නේ නැහැ. වර්තමානයක් ගැන මඤ්ඤමක් නැහැ. ඇත්ත ඒකනේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. කර්මය කියන්නේ අමුතු එකක් නෙවෙයි මොකද්ද? චේතනාවයි මහණෙනි. නේ? මම හදන්නේ චේතනාවෙන්. ලෝකය හදන්නේ චේතනාවෙන්. චේතනාව කියන්නේ මේ සංකල්ප ටික. ඒකත් එක්කද නැද්ද කර්මය වදන්නේ? කර්මය හදන්නේ. එනම් විඥාණය සම්පූර්ණයෙන්ම පෝෂණය කරන්නේ කවුද? චේතනාවෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න නිවනේ සෝවාන් කෙනා දකින්න නිවනේ වෙනසක් තියනවද? නිවන වෙනසක් නැහැ. නිවන නිවනයි. දැක්ක තැනට දැක්ක දේ දැක්කමයිනේ අවබෝධය අවබෝධයමයි වෙනස තියෙන්නේ කොහෙද වෙනස තියෙන්නේ සංයෝජන ටිකේ ආයි නිවන් 18ක් 20ක් තියෙනවා නිවන් 8ක් සෝවාන් නිවන වෙන එකක් සෝවාන් මාර්ග නිවන තව එකක් එහෙමද නැහැ නිවන නිවනමයි නිවන කියන්නේ මොකක්ද ඇත්තටම? කවුරු හරි දකින්න මොනවද? නිවන කියන්නේ කවුරු හරි දකින්න මොකක් හරි එකක්ද? නිවන කියන්නේ සම්පූර්ණයෙන් මොකක්ද? මඤ්ඤම දුර්විච්ඡතන චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියන මේ චේතනාවෙන් හදන කර්මය අහෝසි විච්ඡතන. තමන්ට තමන් මුණ ගැහිලා නැති බව ප්‍රත්‍යක්ෂ වෙන තැන. තමන්ට තමන් මුණ ගැහිලා නැත්තම් ලෝකෙ ගැන ආයි කතාවක් නැහැ. එතන කිසිම විදිහකින් පණවන්න බෑ. නිවන පණවන්න පුළුවන්. පැනෙවොත් පංච උපාදානස්කන්ධේ මොකක්ද? සංකල්පිත පැනවීමක්, චේතනාවක පහළවීමක්. දැක්ම දැක්මයි. දැන් අපි හිතමුකෝ ඔබ කියනනේ මැරෙනවා කියලා. ප්‍රඥාවේ දැක්මක් ඇතුලේ මරණය සිද්ධ වෙන්න පුළුවන්ද? ඇයි? ඉපදිච්ච එකෙක් නේ මැරෙන්නේ. ප්‍රඥාවේ දැක්ම ඇතුලේ මරණය පණවන්න බැරි වෙනවා. ඉපදීම පණවෙන්නේ නැති තැන මරණය පණවන්නේ කෙසේද? ජාති සමුදයෙන් ජරා මරණ සමුදය වේ. ඒකනේ බුද්ධ වචනේ. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධය වේ. ඉතින් ජාතිය සකස් වෙච්ච නැති තැනක ජරා මරණේ කෙසේනම් පණවන්නේ? අපි හිතන් ඉන්නේ සකස් ජාතිය නැති වෙලා ජරා මරණ එනවා කියලා. ජාතිය කියලා ඉපදීම දැක්ක ඉපදිච්ච එක නැති වෙලා ගිහින් මැරෙනවා. එහෙනම් ඉතින් ජාති නිරෝධෝ ජරා මරණ සමුදය කියලා තියෙන්නේ. නේද? එහෙනම් අපි කල්පනා කරගත යුතුයි
ඉපදිලාම නැති තැනක ඉපදිච්ච බවට ජීවත් වෙලාම නැති තැනක ජීවත් වෙන බවට තියෙන දුස්තියමයි මරණය සමුදේ කරන්නේ මේක මහා ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනි නුවණින් විමසන්න ඕනි ධර්ම කාරණාව නැත්තම් මොකද වෙන්නේ තේර බුදුජානන හන්සේගේ දේශනාවක් තියෙන අවසානයේ වික්ෂූන් පිළිගන්නේ නැතුව යන්න ගියා වගේ තමයි වෙන්නේ अभी पेहदी संपूर्ण थमावट लोकवत्न सियाल चेतनाव दंगिपदन ते चेतनावत्तम मुखक्न पालवेन के विज्ञाने सकस्वीम गुडनगन मेनिकरण नाम रूपया मेनी करना मिसा को हरी दिए ना आदे नहीं मेनी ही करना एक हितलुआ हितलु ऐत्त करके जीवात्ते ना पूर्व बलंटो को विज्ञाने कोई थरन्ना माया कार्य दिखे लेता ना को नहीं दे देंग अन्नो इपदिला मने तीतन के मेरेन्ने भय की ने देख में प्रपत्तु नो इतना तमें अजर अमर विन फुलवा සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයෙන් නිහාට තියෙන්නේ මොකද්ද? කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිජ්ජා. දැන් සම්මා දිට්ඨියදී වෙන්නේ අවිද්‍යාව මෙන්න මේකයි කියලා අඳුන ගන්නවා. එතකොට පංචපාදානස්කන්ධය කෙරෙහි තිබ්බනම් දෘෂ්ටියක් මේක මම ඉන්නවා කියලා ඒක මඤ්ඤමක් කියලා දැනගන්න. එක හේම් පිටින්ම රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මඤ්ඤමක් කියලා අවබෝධ කරගන්න. ඒකේ ආයි සැකයක් මාත්‍රයක්වත් නැහැ මේක එහෙම නෙමෙයි මෙහෙමවත් වෙන්න වෙයි වද්දෝ. ඒක හැර මේක තව එකක් තියෙයි වද්දෝ කියලා සැකයක් නැහැ. ඒක එහෙම වෙන්න බෑ තම මෙහෙම වෙන්න පුළුවන් නේ කියලා එකක් වෙන්නේ නැහැ. සීලබ්බත පරාමාස මොකක්ද දන්නේ එතකොට ආයේ මන් දත් මිටි කාගෙන මට මම මේක අනුගමනය කළා මෙහෙම වෙනවා එහෙම එකක් තියදයි මං ගෝණෙක් වගේ හැසිරිලා බල්ලෙක් වගේ හැසිරිලා නේ මං හෙලිවැල්ලෙන් ඇවිදලා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා මේ තිබ්බ දුස්ති ඔක්කොම ඉවරයි කෙසේවත් मे मंजु मुनवा कोल तेरे यदोर संयोजन टीक दुर्वे नीट तुम संयोजन ये दुर्व नमकिन अद कामरागता पटिक तीन ये दम भावित करा करा बहुल करा करा मुखक्न मे कैतुले मुनवना विधिन्न एक पुहुनु करन कोट एक पुरुदु करन कोट एक दाकिन कोट काम राग पटिग्यान सांसी देना एता कोट काम लोके वितराने रूप वाली मानसे मुन वाला न दिकेला रूप राग अरूप राग टिक दुरुवेन कोट मगाक्किने मानीन न दिया मैंने मैंने बालान न दिया काय चुट्टक वा නැතිවලා අවිද්‍යාව දක්වා ප්‍රහීන වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සෝවාන් කෙනෙක් මැරිලා ඉපදෙනවද? සෝවාන් කෙනාට දැක්ම තියෙනවා. දැක්මම තමයි ආය කවදාකවත් වෙනස් කරන්න බෑ. සම්මා දිට්ඨියට පත්විච්ච කෙනා සම්මා සමාධියෙන්ම නිවෙනවා.
නමුත් ඒ දැක්ම පුරුදු පුහුණු කරගත් ප්‍රමාණ්‍ය අනුව මොකක් වෙනවද? කාම රාග පටික සංසිඳනවාද? තව යනවාද කියන එක තීරණය වෙනවා. නමුත් ඒකාන්ත වශයෙන්ම යම් වෙලාවක මේ මාර්ගේ පූර්ණ වෙනවා. නමුත් කල්පනා කරගත යුතුයි සම්මත වශයෙන් සෝවාන් ඵලලාභියෙක් මරණ මංචකේදී මොකක් වේද? සම්මතයක් මරනවා කියන්නේ. ඒතර මොකක් වේද? ඒ ප්‍රඥාවේ මට්ටම විදර්ශනාවේ දැක්මට අනුව මඤ්ඤණාවෙන් මිදිලා හිටියොත් ඒ වෙලාවේ මොකද්ද වෙන්නේ? මඤ්ඤණාව මිදෙන නුවණින් හිටියොත් එතනින් එහාට මොකක් වෙනවද? නමඤ්ඤති විඥාණයට ආහාර නැති වෙනවා. පිරුණම් පාන්න පුළුවන්. එතකොට මාර්ගඵලලාභියෙක්ගේ සම්මත මරණය පිරිනුවන් පෑම දක්වා සිද්ධ වෙන්න පුළුවන් මරණයක්. ඒකයි වැදගත්කම. ඒ නිසානේ අර පෙන්වන්නේ නැති කරපු දුක මහා මේරු පර්වතේටත් නැති කරන්න තියෙන දුක පුංචිම පුංචි ගල් කැටයකටත්. ඉතින් දැක්මයි පාරිසුද්ධ වෙන්න ඕනේ. දැක්මයි නිවර්දි වෙන්න ඕනේ. එහෙනම් අපිට පැහැදිලි දුක කියන්නේ එහෙමනම් මොකද්ද? දුක කියන්නේ ඇත්තද? දුක කියන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාව, මේ පංච උපාදානස්කන්ධයේ ඇත්ත නොදන්නා කමමයි. මේ මඤ්ඤණාවමයි දුක. ලෝකෙම දුකයිනේ. ලෝකෙ කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධෙන් බැහැර ලෝකයක් නෑ. ඉතින් මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන ප්‍රතිපදාව පිළිබඳව නුවණ උපදවා ගන්නට ඕනේ. ඒ ඒකායන නිවීමට මාර්ගයේ බව අපි මතක තියා ගන්නට ඕන. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කම ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අරමුණු කරගත් අභාවප්‍රාප්ත ජේම් පියසේන මහතාට උතුම් ධර්මාභිසමයේ පිණිසම හේතු වේවා, උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදයත්, ඒ වගේම එතුමාගේ දයාබර බිරිඳ සෝමා ජයසිංහ මහත්මිය, දූදරු මුණුබුරු මිනිබිරියන්, සහෝදර සහෝදරියන් සහ ඥාතිහිතවතුන් හැම දෙනාටම ධර්මාභිසමයේ පිණිසම හේතු වේවා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම කුලියාපිටිය හග්ගමුව පදිංචිව සිට මියගිය එච්.එම්. වීරසිංහ ආදරණීය පියාණන්ටත්, කුලියාපිටිය බෝහින්ගමුව පදිංචිව සිට මියගිය වින්සන් බොතේජු සීලවතී බොතේජු ආදරණීය දෙමාපියන්ටත්, කුරුණෑගල බමුණාවල පදිංචිව සිට මියගිය පියදාස පතිරණ ආදරණීය පියාණන්ට සහ මිය පරලොවගේ දෙපාර්ශ්වයේ දෙමාපියන් සහෝදර සහෝදරියන් හා සියලු ඥාතිත මිත්‍රාදීන්ට මෙම ධර්මදානමය පුණ්‍ය කුසලයන් අනුමෝදන් වේවා, උතුම් ධර්මාභිසමයේ භවටම පත්වෙත්වා, නිවනින් නිවී සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම හැම දිනාටම ධර්මාභිසමයේ පිණිස හේතු උපකාරක ධර්මයක් භවටම පත්විත්වා කියන උතුම් ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්මහෝ සුඛම් බලම් ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං.